මේ චුති ප්‍රතිසන්දි කියන ධර්මතාවයේ තේරුම් ගන්නට පුද්ගලයෙක් වශයෙන් බලල බෑ. අපි පුද්ගලයෙක් වශයෙන් පෙන්නේ අපේ ඇසට බාහිර වශයෙන්. නමුත් අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ ගැඹුරු වශයෙන් ගත් කල ස්කන්ධ පහෙන් පහට ඉදදී නැසෙන ස්කන්ධ සමූහයක්. ඒ ස්කන්ධ පහෙන් පහට අපි ළඟ නැසෙනවා දැනුත්. ස්කන්ධ පහකේ චුත වෙනවා අපි. නැත්තම් මැරෙනවා. කනේ කනේතං ජායසේච ජීසේච මීසේච. නමුත් එහෙම මැරුණට ඉවර වෙන්නේ නැහැ. මොකද තවත් හේතු තියෙන නිසා ඊළඟ ස්කන්ධ පහට ගන්නවා. ජීවිත අවසානයේදී සිදු වෙන්නේ මේක තමයි. නමුත් අර හේතු තිබෙන නිසා හට ගැනීම සිදු වෙනවා. මේදී තේරුම් ගන්න ඕන කාරණයක් තිබෙනවා. මේ සමාජයේ ජීවත් වෙන්න ගිහිල්ලා මේ ඇසට කනට නාසයට දිවට කයට අරමුණු වලට ඇලීම හෝ ගැටීම නිසා සංයෝජනයක් හදාන තියෙනවා හතරට බැඳෙන්නට. ඉතින් මේක ජීවිත අවසානයේදී මේ සියල්ල එක්වර අතහැර ගන්න පුළුවන් කෙනෙක් නැහැ. ආසාවෙන් බැඳුනට අවසානයේදී බැඳීම නිසාම දාලා යන්න බැරි වෙනවා. ඒ දාලා යන්න බැරි වීම තුළ ඊට පස්සේ එනම් ඒ අර ඕනෑකමට අනුව තමයි අනාගත ප්‍රතිසන්දිය පවට පිනට ධානයට අනුව පුනර්භවයේ බවට පත් වෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවල මේ පුනර්භවය ඇති වෙන ආකාරය විස්තර කළා තිබුණාට උන්වහන්සේ වදාරන්නේ නත්ති ඉදානි පුනර්භවෝ කියන හේවත් ජීවිතය තුළ පුනර්භවයට හේතු නැති කරන විදිහ තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. ඒකයි මම කියන්නේ නිවන් සඳහා අවශ්‍ය කාරණාවක් නෙවෙයි මේක. නමුත් සමාජයේ ජීවත් වෙනකොට අපි විවිධ පුද්ගලින් ඇසුරු කිරීම තුළින් ඔවුන් ලබාගෙන තිබෙනා වූ මේ වැරදි සංකල්පනේ හේතු කොටගෙන අපට මේ කරුණ පැහැදිලි කරන්නට කල්පනා වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ මේ ගබ්බා වක්ඛාන්ති පිළිබඳ විස්තරය පැහැදිලි කරලා තියෙන ආකාරයක් තියෙනවා. පළවෙනි එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඉදාවුසෝ එකච්චෝ අසම්පජානෝ මාතුකුච්චින් ඔක්කමති. අසම්පජානෝ මාතුකුච්චිස්මින් ඨති තාති. අසම්පජානෝ මාතුකුච්චිස්මින් නික්ඛමති. අයං පඨම ගබ්බා වක්ඛාන්ති. ඒ මෞකුස පිළිසිඳ ගැනීමේ පළවෙනි ක්‍රමය තමයි මෞකුසට පිළිසිඳ ගන්න ලබන්නේ නොදැන. නොදැන ප්‍රතිසන්දි ගන්නවලු, නොදැනම මෞකුසේ වාසය කරනවලු, නොදැනම බිහි වෙනවලු. ඒක එක ක්‍රමයක්. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. මේ රටේ කර්මයේ සහ පුනර්භවයේ නමින් විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් ලියපු පොතක් තිබෙනවා. මේ පොතේ තිබෙනවා ප්‍රතිකාර කරාට හොඳ නොවෙන්නා වූ රෝගයක් සම්බන්ධයෙන් සංසාරික හේතු අතීත හේතු හොයන්න මේ පුද්ගලයාව මෝහනය කරපු අවස්ථාවක්. මේහි කතා දෙකක් තිබෙනවා. මෙතෙන්ට අදාළ කතාව විතරක් කියන්නම්, අනිත් එක පස්සේ පැහැදිලි කරන්න. එහිදී පැහැදිලි කරනු ලබනවා මේ අදාළ තැනදී මේ පුද්ගලයා සුරාවට සූදුවට දුරාචාරයට යොමුලා ප්‍රභු පවුලක පාප කර්මයන් රැස් කරමින් හිටියයි කියලා. අනතුරුව ඔහුට ඔවුන් තමාගේ හිතවත් අයට ලණු ගුමුරෙන් පහර දීම් ආදී මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පවා හුරු වී හිටි කෙනෙක්. ඔහු කියනවා මියගෙන පසු ඔහුට ඇදිලා යනවා වගේ දැනුන ඇරුණාම එතනින් එහාට උණු දෙයක් දන්නේ නැහැ කියලා. බැලුවහම තමන්ගේ අයට වදවන්දන දීපුවට ගැළපෙන ආකාරයේ වදවන්දන විඳින්නට අනුරාධපුර පැත්තේ බොහොම දුගී දුප්පත් ප්‍රදේශයක මත්පැන් බීලා ගෙදරට ඇවිදින් බිරිඳ සහ දරුවන්ට තලන තාත්තා කෙනෙකුගේ පවුලේ ඉපදිලා තාත්තා ගෙදර එනකොට කැලේට ඉන්න ඉලලා හැංගිලා ඉන්න සිද්ධ වුණ ජීවිතයකට පත් වුණයි කියලා පෙන්නනවා. එතකොට එතනින් එහාට මව්කුසට ගිය හැටි හෝ බිහි වුණ හැටි හෝ මොකක්වත් දන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් පාපකාරී නැත්නම් පුණ්‍යවන්ත නොවන ප්‍රතිසන්දි වල ස්වභාවය වශයෙන් තමයි මම තේරුම් ගන්නේ. මේ නොදැන ප්‍රතිසන්දි ගැනීම කියලා කතා කරන්නේ. ඒ නිසා ඒක ඒ බඳු තත්ත්වයකදී ප්‍රතිසන්දි ගැනීම දන්නෙත් නැහැ, මෞකස තුළ වාසය දන්නෙත් නැහැ, බිහිවීම දන්නෙත් නැහැ. ඊට පසුව තමයි ආපහු දැන ගැනීම සිදු වෙන්නේ මේ ලෝකේට. නමුත් අර අතීත කොටස ඔහු පිටුපස බලපෑමක් වශයෙන් පවතිනවා. මේ ළඟදී අහන්න ලැබුණ කරුණක් තමයි මෞකසක් තුළ විඥානයක් පවතින විදිහක් නැහැ, ඒක මවගේ කොටසක් වශයෙන් තමයි තියෙන්නේ. ආපහු මෞකසෙන් බිහිවුණෙන් පස්සේ තමයි මේ විඥානය පහළ වෙන්නේ කියලා අදහසක් ධර්මදේශනාක සිදු වුණයි කියන එක. මේ වඳු කාරණානම් නොකියන එක හොඳයි. මොකද මේවා ගැඹුරු දැනුමකින් කියන දේවල් නෙවෙයි. එතකොට ඒක හරියන්නේ කොයි වගේ කාරණයකටද දන්නවද? වාහනයක් එක්රැස් කරනවා කර්මාන්ශාලාවක් තුළ. ඒකර වාහනේ පණ ගන්නලා නැහැ තාම. ඊට පස්සේ වාහනේ පණ ගන්නට අවශ්‍ය සියලු ඉන්ධන සපයලා එළියට අරන් පණ ගන්නවම එතකොට තමයි වාහනේට පණ එන්නේ. එතකල් ඒක පණ නැති කොටසක් වශයෙන් සලකනවා. ඒ උදාහරණෙට නම් ගලපන්න පුළුවන්. නමුත් එහෙම ගලපන්න බෑ. මෙතන මෞකුසක වැඩෙන විට ආහාර සපයා ගැනීම සිදුවන්නේ මවගේ ආහාර වලින්ම තමයි. ඒ සඳහා කලල සඳහා අවශ්‍ය පෙකණිවලක් කියන එක සකස් වෙන්නේ.
එතකොට ඒ රුධිරයේ දියවී තිබෙනා වූ සංඝටක මගින් පෝෂණය වෙනවා වගේම රුධිරයේ දියවී තිබෙනා වූ ඔක්සිජන් මගින් තමයි මේ ශරීර කලලේ පෝෂණය වෙන්නේ. හුස්ම ගැනීමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒක සකස් වෙන්නේ තුන් ආකාරයකට. දැන් ඔබ දැකලා තියෙනවා සමහර දරුවෝ අම්මා වගේ, සමහර දරුවෝ තාත්තා වගේ, සමහර අම්මා තාත්තා දෙන්නම වගේ. සමහරට ඒ එක්කෙනෙකුටවත් වඩා වෙනස් වෙනවා. එතකොට අන්නේ විදිහට මෙතන මේ සකස් වීමේදී රූප ස්වභාවයෙන් මව්පියන්ගේ තත්යන් ගත්තට කර්ම ස්වභාවයෙන් Tamanta අතීතයක් තියෙනවා. මේ අතීත ස්වභාවයේ ප්‍රතිසන්දි ගැනීමෙන් පස්සේ මනෝද්වාරිකයි. උදාහරණයක් වශයෙන් තේරුම් ගන්නකෝ, අපි දවල් වැඩ කරමින් ඉන්නවා, වැඩ කරමින් ඉඳලා නිදා ගන්නවා. අපි වෙහෙසෙන් නම් වෙහෙසර හිණයක් වෙන්න පුළුවන්. අපි තරහෙන් නම් තරහකාර හිණයක් වෙන්න පුළුවන්. අපි සතුටින් නම් සතුටුදායක හිණයක් වෙන්න පුළුවන්. අද දවල් කළ කී දේවල් ඒ ආකාරයෙන්ම මනෝද්වාරික නිින්ද පුරාම පාලනයක් නැතුව ක්‍රියාත්මක වෙනවා. ඒ මනෝද්වාරික ගමන් බිමන් යනවා, මනෝද්වාරික කල්පනා කරනවා. එතකොට සෞඛ්‍ය විද්‍යාවෙන් පවා පෙන්නනවා මේ නින්දේදී ගෙවිකුටස් නිර්මාණය වෙන අලුතින් කියලා නින්ද අවශ්‍යයි කියලා. මේ මනෝද්වාරිකව කටයුතු කරාට කයින් වචනයෙන් ක්‍රියාත්මක නොවන නිසා තමයි රූපකලාව පහළ වීම තුළින් මේ ශාරීරික කොටස් සකස් වෙන්නේ. අන්න ඒ වගේ මනෝද්වාරික ක්‍රියාවලියක් නැතුව මේ මෞකුසක් සකස් වෙන්න බෑ. ඒ ක්‍රියාවලියක් චිත්තාභ්‍යන්තරයේ සිදු වෙනවා. ඒක දිගු කාලිනව සිදු වෙනවා. ඒ නිසා ඒ ප්‍රතිසන්දිය චුතියට අනුතුර ප්‍රතිසන්දි කියන එකේදී මෞකසේදීම තමයි තමන්ට අනන්‍ය වූ කලලයක් සකස් වීමේදී ඒ සකස් වීම සිදු වෙන්නේ. ඒ නිසා ඒක වැරදි ආකාරයෙන් අදහස් පැහැදිලි කරන්න අනේක සුදුසු නැහැ තේරුම් ගන්න නැතුව. මොකද ඔප්පු කරන්න බැරි જાති කියන්න හොඳ නැහැ. ඒ බඳු සත්‍යයකදී අර ඉතුරු ප්‍රතිසන්දි විස්තර කරන්න බැරුව යනවා. දැන් මේ හතරක් මේකේ මම විග්‍රහ කරන්න එනවානේ. ඒ අනිත්තට ගැළපෙන ප්‍රතිසන්දි ක්‍රමයක් තියෙන්නේ ඔය ආකාරය. දැන් මෙතන නම් නොදෙන චුත වුණා, නොදෙන මෞකසේ පිළිසිඳ ගත්තා, නොදෙන මෞකසේ හිටියා, නොදෙන බිහි වුණා. ඒක එක කොටසක් විතරනේ. ඒක පහළ මාඩිය විතරනේ. එනිසා තේරුම් ගන්න වෙනවා ආත්මයක් එනව නෙවෙයි, නමුත් කර්මක්ෂය නොකලෝ නැ කෙනෙකුට. ඒ කර්මයට අදාළ උපපාතික ප්‍රතිසන්දියක් හෝ ධාන ලෝක ප්‍රතිසන්දියක් හෝ, එහෙම නැත්නම් තිරිසන් ගත හෝ මනුස්ස සත්වයක සසම්භාරික කයක් හැදෙන මෞකසික ප්‍රතිසන්දියක්කට එන්නේ කර්ම රැස් කරපු නිසා කර්මයන්ගේ විපාක වශයෙන්. එතකොට මේ මොහොතේ මේ ජීවිතයේ මේ කර්ම රැස් කරපුවාම ඊළඟ ස්කන්ධ පංචයකට ලැබෙන එකට කියන්නේ ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රවෘත්ති විපාක හමාර වෙන්නේ නැහැ කර්මක්ෂය කරලා නැති වුණාම. ඒ නිසා ඒ කර්ම විපාක සඳහා තමයි ඊළඟට ප්‍රතිසන්දිය. එතෙන්දී අර නොදැන මෞකසක පිළිසඳ ගැනීම, නොදැන සිටීම, නොදැන බිහිම කියන කාරණා පෞකාරකමට ප්‍රබල පැත්තක්, බලවත් පැත්තක්. සාමාන්‍යයෙන් එතනදී මව්පියන්ට වද දෙන්න මේ දරුවෝ එනවා කිව්වත් හරි. එහෙමත් නැත්නම් ළමංගේ තියෙන පෞකාරකමට වද විඳින්න ඒ වඳු මව්පියෝ ගාවට එනවා කිව්වත් හරි. අන්න ඒකයි තේරුම් ගන්නට වෙනවා. ඒ වගේ අම්මාකාරයක Tamanta අදාළ කර්මයන්ට ගැළපෙන විපාක වාර වශයෙන් තමයි තේරුම් ගන්න ඕන. ඊළඟට අපි දෙවෙනි කොටසට යනවා තේරුම් ගන්න. ඉදාවුසෝ එකච්චෝ දෙකච්චෝ සම්පජානෝ මාතුකොච්චිස්මින් ඔක්කමති, අසම්පජානෝ මාතුකොච්චිමින් තාති, අසම්පජානෝ මාතුකොච්චිමින් නික්කමති. අන්න ඒකේ වචනේ වෙනසක් වෙලා තියෙනවා. එතකොට දැනගෙන මව් කුසට පිවිසෙනවායි කියන වචනේ. අනිත් දෙක සිදු වෙන්නේ නැන කියලා පෙන්වලා තිබෙනවා. දැන් අර මම කතා කරපු කතාවේ ඉදිරි කොටස මෙතෙන්ට ගන්නවා. මේ මෝහනේදී එළි වුණා මේ පුද්ගලයාගේ එක ජීවිතයක ඔහු සමාජ සේවකයෙක්, දුප්පත් කෙනෙක්. නමුත් කාලය දන්නේ සමේ කැප කරන්නේ හැම විටම අන් අයගේ යහපත සඳහා. නිරන්තරයෙන්ම ඔහුගේ කල්පනාවක් තිබුණේ කොහොමද මම කාට හරි උදව්වක් උපකාරයක් කරන්න කියන එක. ඔහු කියනවා මිය ගියන් පසු ඔහුට පුළුවන්කමක් තිබුණයි කියලා ඒ පුණ්‍ය චේතනා මත අවශ්‍ය අම්මා තෝරගන්න. දැන් මේක ගලපන්න පුළුවන් තැනකුත් තියෙනවානේ. බලන්න බෝසතාණන් වහන්සේ කාලයේ දීපයේ දිස්සේ කුලේ මව බැලුවේ නැද්ද කියලා. ඒ සම්පජාන. එතකොට ඔහු කියනවා ඒ නිසා උඩරට පළාතේ ප්‍රභු පවුලක මව් කෙනෙකුගේ කුසත් තෝරාගෙන ප්‍රතිසන්ති ලැබුවයි කියන එක. අන්න අසම්පජානෝ තෝරගන්න බෑ අම්මා. ඊට වඩා පුණ්‍යන්ත ස්වභාවයේදී අදාළ තැන තෝරගන්න පුළුවන්. ඔප්පු කරන්න සාධක නැති වුණත් මකට හම්බ වෙච්ච කතාවලත් තිබෙනවා. සමහර අය කියලා තියෙනවායි කියලා වසර 100ක් ඒ ඕපපාතික ප්‍රතිසන්දි ලාභියෙක් වෙලා ස්කන්ධ පංචකෙන් පංචකට මේ යන ඕපපාතික ප්‍රතිසන්දියක් ලම් වෙලා ඒ අදාළ අම්මා කෙනෙක් හමු වෙනතුරු හිටියයි කියලා. එහෙමත් නැත්නම් අපේ අතර විශ්වාසයක් පවතිනවා බෝධි පූජා ආදී දේවල් එහෙම තවන්න ගියාපහම ඒ බෝධින් වහන්සේලාවට මෙවදු මේ ඕපපාතික ප්‍රතිසන්දි ලාභීන් අදාළ තමන්ට අදාළ අම්මා එනතුරු ඉන්නවයි කියලා. ඒ කියන්නේ ඔවුන්ට පෙනෙන ගතියක් තියෙනවා.
සාමාන්‍යයෙන් අපට එවඳු දේවල් නොපුණාට මේ මනෝද්වාරික තත්ත්වයේදී එවඳු දකින්න පුළුවන් තත්ත්වයක්ත් තිබෙනවා කියලා තමයි සමහර කතාවලින් එළිවෙන්නේ. එවන එවඳු තත්ත්වයකදී අර පින්වන්තක මූල් කොට ගත්තාම තමයි කෙනෙකුට අදාළ අම්මා තෝරගන්න පුළුවන්කමක් තියෙන්නේ. තෝරාගෙන ප්‍රතිසන්දි ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි සම්පජානෝ මාතු කුච්චිස්මින් ඔක්කමති කියලා කියන්නේ. දැනගෙන අයා තමන් යා යුතු තැන දැනගෙන දැන් ඒ කතාවෙම තිබෙනවා ඒක කියලා. බෝසත් කතාව ගත්තත් අයි බෝසත් කතාවෙත් තිබෙනවා. ඊට එහා විස්තර කරන්න ඕනේ සම්ම මේක ගන්නෑ බෝසත් කතාව තවත් පල්ලෙහාට කතන්දරයක්. දැන් ඊබඳු තත්ත්වයකදී අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් යහපත් ජීවත් වෙච්ච ප්‍රතිසන්දියකදී තමන්ට තීරණය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවායි කියන එක. තමන්ට අවශ්‍ය තීරණයක් නැත්තම් සොයා බැලීමේ හැකියාවක් තියෙනවායි කියන එක. ඊබඳු තත්ත්වයන්හිදී අර තථාගතයන් වහන්සේගේ චරිත සම්බන්ධයෙන් ගත් කල කාලය බුදුවරයෙක් පහළ වීමට අවශ්‍ය කාලය බුදුවරයෙක් පහළ වීමට අවශ්‍ය දීප්තය දේශය ඒ වගේම අදාළ කුල ભેදයන් පවතිනවා නම් අනිත් අයට ඒවා පිළිගන්නන්න පුළුවන් උසස් කුලයක උපත ලැබීම අදාළ මාතෘත්වය තෝරා ගැනීම බලන්න තෝරා දැනගෙන නිවේද කරලා තියෙන්නේ කියන එක. මේ කතාවේ පෙන්නනවා ඊළඟට මෞකසේ වාසය කිරීමේදී මෞකස ඇතුළත වාසය කරන්නේ දැනගල නෙමෙයි. එතනින් එහාට අය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වෙනවා. තමන්ට අදාළ කර්මශක්තික චිත්ත පරම්පරාවක් තියෙනවා. ඒ චිත්ත පරම්පරාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මෙතනදී තවත් කරුණක් තියෙනවා. වෛද්‍යවරු සමහර විට කියනවා මේ උටකොසේ ඉන්න දරුවා හිනා වෙනවා, අඬනවා, සෙල්ලම් කරනවා, දැනනවායි කියන එක. ඒ නොදන්නේ නායක නෙමෙයි දන්න අයගේ. සාමාන්‍යයෙන් මේ සජීවී කොටසක් මවගේ අතපය වගේම යම් කිසි කොටසක් අතට රස්නේ සීතල දැනෙනවා වගේ මේ ඉන්ද්‍රයන්ටත් ශරීරයේ තියෙන මේ වෙනස්කම් දැනෙනවා. දැනුණාම ප්‍රතික්‍රියා දක්වීම තමයි අපිට අර දඟලනවා දැනෙනවා හිනා වෙනවා දැනෙනවා ආදී කාරණා කියන්නේ කෙනෙක් තේරුම් ගන්න වෙනවා. නමුත් හොඳින් තේරුම් ගන්න ඕන කරුණක් තමයි මව කුසක වැඩෙන දරුවෙකුගේ පංච ද්වාරයන් ක්‍රියාත්මක නැහැ. ඒක තව වැඩෙනවා. තවමත් ඒ අර කර්මාන් ශාලාවක් තුළ වාහනයක් සකස් වෙනවා වගේ ඒව තව අරමුණු ගන්න පුළුවන් මට්ටමට වැඩිලා නැහැ. එනිසා මෞකුස තුලදී පංචද්වාරයන්ගෙන් අරමුණු ගැනීමක් නැහැ. මනෝද්වාරික අරමුණු තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන තේරුම් ගන්න වෙනවා. ඒක තමන්ට අනන්‍යයි තමන්ගේ ලෝකෙට. ආහාර පැත්ත මවගෙන් ලබා ගන්නා සුළුයි. මව ගන්නා වූ ආහාරයන්ගේ මාර්ගය. ඒවැ බලපෑමක් නැත්තේ නැහැ. මවගේ අසනීප තත්ත්වයන්, සනීප තත්ත්වයන්, ආහාර උණුසුම් ආදී කාරණත් තමන්ගේ ශරීරයට බලපානවා වගේ අර ශරීරයටත් බලපානවා. අසාමාන්‍ය ලෙස බලවැයවම සමහරට අපි කියන්නේ ගබ්සා වෙනවායි කියලා. ඒ සරලදරු කලලයට නොගැලපෙන බැවින් කියන එක. ඉතින් මේවා තේරුම් අත්ත බලුවහම මේක මහා ටිකක් සංකීර්ණ සිද්ධියක් වගේම අනතුරුදායක සිද්ධියක්. මොකද මේ තෝරා ගන්න බැරි ගබකටපත් වුණාම ඊට පස්සේ ඊළඟ ප්‍රතිසන්දියේදී ලබා ගන්න තීරතන මොන ආගමට අයිතිද, ඉන් එහාට බලාපොරොත්තු වෙන්නේ මොනවද, මොකක්වත් නැහැ. ඊට පස්සේ අදාළ විපාක විඳින්නයි සිද්ධ වෙන්නේ. මේ නිසා තමයි ඔය බුද්ධෝත්පාදික උත්පත්ති ලැබීම, සදහම් හමු වීම කියන කාරණා අහමු දේවල් වශයෙන් පෙනුනට බොහොම පුරුදු පුහුණු කරලා මහන්සි වෙලා තෝරා ගන්න දේවල් කියන එක. සාමාන්‍යයෙන් අපි තේරුම් ගත්ත කරුණ තමයි ප්‍රතිසන්දිය පිළිබඳව කිසිදු සංකල්පනාවක් නැතත් කුසේ පිළිසඳ ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා චන්ද්‍රාදේවියගේ කතාවේ තියෙනවා දරු සම්පත් ප්‍රාර්ථනා කරනවායි කියලා. සමහර ජාතක කතාවල තියෙනවා දරු සම්පත් ප්‍රාර්ථනා කරනවා නැත්නම් ඒ සඳහා අවශ්‍ය සත්‍ය ක්‍රියාවලිය දෙනවායි කියන එක. ඒ කියන්නේ අහම්බෙන් නෙවෙයි එහෙමනම්. ඒකෙන් පෙන්වන්නේ තමන්ට ඕනෑ කෙනා තමන් ළඟට ගෙන්නා ගැනීම සඳහා මව්පියන්ට කල්ැතුව සැලසුම් සකස් කරගත හැකි. මේ සැලසුම් පත්‍රිකාවක අඳින සැලසුම් නෙවෙයි. පියාගේ චර්යා රටාව, මවගේ චර්යා රටාව, ඒව බොහෝ විට ආගමික වෙනවා නම්, එහෙම නැත්නම් ඒව යහපත් චර්යා රටාවෙන් වෙනවා නම්, ඒ අර ගුවන්විදුලියේ නැත්නම් රූපවාහිනියේ අර තරංගමාලාව සුසර වෙනවා වගේ ඒ මවගේ මානසිකත්වයට ගැළපෙන මානසිකත්වයක් තමයි එකතු වෙන්නේ. එහෙනම් මවගේ මානසිකත්වය යහපත් නම් ඒ යහපත් මානසිකත්වයට ගැළපෙන කෙනෙක් තමයි එතෙන් ප්‍රතිසන්දි ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ පසුගිය ගත වුණු සමාජයේ මේ පිළිබඳව මට තියෙන අත්දැකීමක් මම කියන්නම්. එහෙම සිතාමතා දරුවන් හදන සමාජයක් තිබුණ බවට සාක්ෂියක් තියෙනවා. දැන් දරුවන් 4-5 දෙනෙක් ඉන්න සමාජයක එක්කෙනෙක් රජයේ සේවකයෙක්, එක්කෙනෙක් කවුඳහල්දාරියෙක්, එක්කෙනෙක් ගොවියෙක්, එක්කෙනෙක් වෛද්‍යවරයෙක්, එක්කෙනෙක් ගුරුවරයෙක්, නැත්නම් එක්කෙනෙක් පැවිද්දට යොමු කරන්න කියලා දරුවන් හැදුවයි කියලා මම අහලා තියෙනවා තාත්තලාගෙන්. එතකොට පැවිද්දට යොමු කිරීමේ සංකල්පනාවත් තාත්තගේ අම්මගේ තියෙන එකක්.
අපත්ති වදාර පොජපණ්ඩිත හේත්පෙදන ඥානසීහ නාහිමියන්ගේ කතාවේ සඳහන් වෙනවා ප්‍රභූ පවුලක අම්ම කෙනෙකුට ශාසනයට පූජා කරන්න දරුවෙක් ඕනේ වුණයි කියලා. එතුමිය තමයි මාස 3ක් පෙන් කලයක් පෙරාගෙන ගිහින් විහාරස්ථානයේ බෝධියට නාවමින් මට සසුනට පූජා කරන්න පිරිමි දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරයි කියන්නේ. එතකොට අර දරුවට ඉස්සරලා මවගේ යහපත් චේතනාව සඳහා එතෙන්ට ගැලපෙන ප්‍රතිසන්දියක් ලැබෙති නිසා නේද? උන්වහන්සේ බිහි වෙලා ඇස්සරලා බලන්නේ නැතුව තුන් පළවෙනි වතාවට ජයසි මහ බෝධිය ගාවටකින් ඇස්සරලා බලලා පසු කාලීනව විප්ලවීය ධර්ම දේශනාවන් කරලා අනුනායක পদවිය දක්වා ඉහළට ආවේ. මෙන්න මේවා තේරුම් ගන්න ඕන අම්මලා තාත්තලා. රජුන් හදන්න පුළුවනි. හොරුන් හදන්න පුළුවනි. ඒ වගේම නරක සාය හතවත් ඉතිහාසයත් හදන්න පුළුවනි. බුද්ධ පුත්‍රයනුත් හදන්න පුළුවනි. ඒකට මේ මව්පියන්ගේ මානසිකත්වයේ පුර සූදානම බලපාන බව තේරුම් ගන්න. ඒ නිසා මම නම් දකින්නේ හැදෙන්න අරින්න බෑ හදන්න ඕන. මම කොට තොරතුරක් ඔබට කියන්නම්. මේවා පෞද්ගලික කෙනෙකුගේ නම නොකියවට අපි ධර්මදේශනා කරද්දී ওই තරුණ මව්රු පියුරු ඉන්න තැන්වලදී මට එහෙම දැන් හම්බ වෙනවා පෝසල් ආශ්‍රිතව. ওই කතාවේදී මම අහපු කතාවක් තියෙනවා. අත උස්සලා කියන්න තමන් දරුවෝ ඉන්න අම්මලා මේ දරුවා මම හිතාමතා හදපු කෙනෙක් කියන්න කියලා. කවුරුත් අත උස්සන්නේ නැහැ. මේ දරුවා මම පැවිදි කරන්න හදපු කෙනෙක් කියලා අත උස්සන්නේ. කවුරුත් අත උස්සන්නේ නැහැ. අන්න ඒකයි මම දකින අඩුව. මේ මව්පියන්ට ඒ බුදුසසුන පිළිබඳව කිසියම් ඕනෑකමක් එක්කමක් පිනනවා නම් තමන් ඒ සඳහා සකසාගෙන ඒ සඳහා පින්මතුන් ගේන්න ඕන. එහෙම ගෙනහම තමයි අදාළ අය අපි ළඟට එන්නේ. අපි මහමායා දේවිය ගැන කතා කරනකොට කොයි වගේ තත්ත්වෙන් ඉඳලාද මේ පිළිසඳගත්තයි කියලා පෙන්වන්නේ. පෙර අසල පොය දවසේ දසසිල් අටසිල් සමාදන් වෙලා ඉඳලායි කියන එක. ඒකේ සංකේතයක් වශයෙන් ගත් කල යහපත් මානසිකත්වයකින් කියන එක නේ පෙන්වන්නේ පවෙන්නෙන් වෙලා කියන එක. වර්තමාන සමාජයේ මේ නිසා යහපත් සමාජයක් හදන්න ඉස්සරහට යන්න නම් තමන් ළඟට එන අය තමන්ට වඩා වාසනාවන්ත පින්වන්ත අය වෙන්න වෙනවා. ඒ සඳහා මානසික ශක්තියක් මානසික ප්‍රතිබලයක් ලබා දෙන්නට යහපත් මානසිකත්වෙන් දරු සම්පත් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන අම්මලට තාත්තලට පුළුවන්. එනිසයි මම කියන්නේ ඒක වගකීතු කාරණයක්.